ಐವನ್ ಸುಭಸಂಧ್ಯಾವಕ್. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය ප්‍රතිගත ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකාමයේ සිංහ මම රෝෂිනී විජේසෝරිය මලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත දෙවසරකට පෙර සිදු වූ පාතාල සමාජික SF බණ්ඩා ඝාතනයට හිටපු පොලිස් ප්‍රධානියෙකු ඇතුළු ආරක්ෂකාංශයේ සිව් දෙනෙකු සම්බන්ධ බවට හෙළිවෙයි. නිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16 කණ්ඩායම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් හමුවේ. තැපැල් වර්ජනය తాවකාලිකව අවසන්. සිරගත කිරීම පිටුපස සිටියේ කවුද? රටේ ප්‍රධානම පෙළ ඇමතිවරු දෙදෙනෙකුත් ඊටත් උඩින් ඉන්න යම් පුද්ගලයෙකුත් අනතුරකට ලක් වූ වෙළඳ නෞකාවක සිටි පිරිසක් නෞක හමුදාව බේරා ගනී. කබුරුපිටිය විල්පිට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදු වූ වෙඩි හුවමාරු අතරතුර පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි හුවමාරුවේදී මාකඳුරේ මදුෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ දකුණු පළාතේ සිටි ප්‍රධානතම ගොල්ලෙකු බව කියන මානෙල් රෝහණ හේවත් තිලක් ජීවිතක්ෂයට පත් වුණා. කඹුරුපිටියේ ප්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් සැරිසරන බවට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් නිරත වුණා. ඔවුන් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ වෙල්පිට ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා රාජකාරියේදී සිටියේදී රාත්‍රී 7:45ට පමණ අකුරැස්ස සිට කඹුරුපිටියේ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් නවත්වන ලෙසට අනකලද එය නොනවත්වා ධාවනය කර තිබෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ත්‍රිරෝද රථයේ පිටුපස හඹා ගොස් ඇති අතර එහිදී ත්‍රිරෝද රථය විල්පිට රක්ෂිතර ඇතුළු කර එහි සිට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙසට වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ප්‍රතිප්‍රහාරවලදී තුවාල ලැබූ පුද්ගලයෙක් එම ස්ථානයේ වැටී සිටී දිස්වා ගැන්වූ අතර තුවාලකරු කඹුරුපිටිය ආඳාපාන මූලික රෝහල ඇතුළත් කරන විටත් මිය ගොස් සිට තිබෙනවා. එලෙස මිය ගොස් තිබුණේ මාකඳුරේ මදුෂ් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම එක් වන කඹුරුපිටිය හොරපාවිට පදිංචි හෝවා සුදු හකුරුගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්තයි. දකුණු පළාත තුළ මදුෂ්ගේ සියලු අපරාධ ක්‍රියාකාරකම් මෙහෙවන්නේ මේ මියගිය මේ පුද්ගලයා. මීගමුව, ගම්පහ, කොස්වත්ත, ගාල්ල මේ ආදී ප්‍රදේශවලදී බැංකු සහ ලීසින් ආයතන කොල්ල කෑම් සිදු කරපු පුද්ගලෙක්. ඒ වගේම මොහුට කඩවත, ඒ වගේම මාරවිල, අලුත්ගම ප්‍රදේශවල සිදු කරපු මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නඩු කටයුතුත් මොහුට මේ වෙද්දී තියෙනවා. ඒ වගේම 2005 වර්ෂයේදී මොහුව තවත් කිහිප දෙනෙක් එක්කලා අත්අඩංගුවට පත් වෙනවා. බස්නාහිර උතුර අපරාධ කොට්ටාෂයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට. මොවුන් අත්අඩංගුවට පත් වෙන්නේ T56 අවි 2ක්, පිස්තෝල 2ක්, රිවෝල්වර 3ක්, පතුරම් තුවක්කු 1ක්, ගල් කටස් අවි 2ක්, කොල්ල කන ලද 14,84,000ක් මුදලක්, කොල්ල කන ලද 4,50,000ක් පමණ වටිනා රන්නාභරණ, ඒ වගේම ජංගම දුරකථන 8ක්, වාහන ලියාපදිංචි කරපු බව අඟවන ව්‍යාජ පොත් 11ක් සමගයි මොහුව අත්අඩංගුවට පත් වෙන්නේ. ඒ නඩුවත් මොහුට තිබෙනවා. ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා. වෙඩි හුවමාරු සිදු ස්ථානයේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්ද සොයා ගැනුණා. ත්‍රිරෝද රථයේ මියගිය පුද්ගලයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර පලා ගිය ඔවුන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙල්පිට රක්ෂිතයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. මේ අතර මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා ප්‍රතිකාර ලබන පොලිස් කොස්තාපල් වසන්ත පුෂ්පකුමාර මහතාගේ සූදුක් විමසීමට පොලිස්පති පූජි ජයසුන්දර මහතා අද පෙරවරුවේ නාරායණපිට පොලිස් රෝහලට පැමිණියා. එන අනතුරු පොලිස්පතිවරයා ජාතික රෝහලට පැමිණියේ එහි ප්‍රතිකාර ලබන පොලිස් සැරෙන්වරයාගේ සූදුක් විමසීමටයි. පපු ප්‍රදේශයේ සිදු ඇති බරපතල තුවාල හේතුවෙන් පොලිස් සැරෙන් සුගතපාල මහතා ජාතික රෝහලේ දෙදිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන කාන්තාවකගේ සූදුක් විමසීමටද පොලිස්පතිවරයා පැමිණියා. කෙසේ වෙතත් එම අවස්ථාව වාර්තා කිරීම සඳහා රෝහල් ආරක්ෂක අංශයේ මාධ්‍යවේදීන්ට රෝහල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා නොදුන්නේ පොලිසියේ ඉල්ලීමක් මත බව පවසමින් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් මෙම ස්ථානයේ සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසුවා. මාධ්‍ය ප්‍රකාශකතුමා ඔබතුමාලා අපිට එන්න කියලා දිනවා මේ මේක කරන්න කියලා. නමුත් අපිට ඇතුල් වීමට සාධන දුන්නේ ඇයි? ජෙනරල් හොස්පිටල් එකේ ආරක්ෂක අංශයේ දෙයක් නෙතනින් අහන්න ඕන. මම ඒකයි ඔබ ළඟටම ඇවිල්ලා වොයිස් කට් එක දුන්නේ. Thank you.
මාතර ස්වර්ණාභරණ අලවිසල කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් සමග සිදු වූ වෙඩිහුවමාරුවේදී ජීවිතක්ෂයට පත් පොලිස් සැරයෙන් සුරංග ප්‍රදීප්ගේ නිවසට අද පස්වරුවේ පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් සැරයෙන්වරයාගේ බිරිඳ ඇතුළු ඥාතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළා. එහිදී ජීවිතක්ෂයට පත් පොලිස් සැරයෙන් සුරංග ප්‍රදීප් මහතා වෙනුවෙන් වන්දි මුදලක්ද ප්‍රදානය කෙරුණා. මෙම සිද්ධියේදී තුවාල ලැබුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළ පුද්ගලයන් 5 දෙනෙක් ඇගයීමට ලක් කරමින් පොලිස් ප්‍රතිවරයා අතින් රුපියල් 50,000 බැගින් වූ මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණේ මාතර පොලිස් අධිකාරී කාර්යාලයේදී. අපරාධ රැසකට සම්බන්ධ පාතාල සමාජිකයෙක් වූ TM සරත් බණ්ඩාර හෙවත් SF බණ්ඩාර ඇතුළු තිදෙනෙකු උගහතනය කිරීමේ සිද්ධියට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඇතුළු ආරක්ෂක අංශ සමාජිකයන් සිව් දෙනෙකු සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළා. මෙම ඝාතනය සිදුව තිබුණේ 2016 වසරේ අනුරාධපුර කුරුවිල ප්‍රදේශයේදී. අනුරාධපුර තිරප්පනේ කුරුවිල මාර්ගයේදී SF බණ්ඩා ඇතුළු තිදෙනෙක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩිතබා ඝාතනය කර තිබුණේ 2016 වසරේ අප්‍රේල් 30 වෙනිදායි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේප්පුවක් බිඳ මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. එහිදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ SF බණ්ඩා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළේ. ඒ අනුව අනුරාධපුර පොලිසියේ ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙකු ඇතුළු ආරක්ෂකාංශයේ සිව් දෙනෙක් හා නොච්චාගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙම ඝාතනයට සම්බන්ධ බවට කරුණු අනාවරණ නිවියතයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. අදාළ ඉහළ පොලිස් නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ අයෙකු බවයි පැවසෙන්නේ. එම ඝාතනයට යොදාගත් T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවි 4ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බහරයට ගෙන ඇති අතර ඒවා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ SF බණ්ඩා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක් බිඳ රුපියල් කෝටි 7ක රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ඇති බවයි. ඒ අනුව දැනට අනාවරණ කරගෙන සිටින මෙම සැකකරුවන් නුදුරු දිනයකදීම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. දවසේ පුවත මේ අතර මේ දිනවල සිදු වූ පුද්ගල ඝාතන සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලයේ අවසාන වකවානුව වෙනුවට පාතාලයේ සම්පූර්ණයෙන් මැඩ පවත්වන්න මෙරටේ පොලිසියට හැකියාව ලැබුණා. හැබැයි අද ආණ්ඩුවේ මැති ඇමතිවරු පාතාලයේ ගෙවල් වල ගෙනත් තියාගෙන හුරතල් කරන නිසා අද මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. මේ වෙනකොට මාතර සිද්ධියේ ඒ චූදිතයෙක්ගේ ගිනි අවිය පැහැදිලිවම අමාත්‍යවරයෙක්ගේ ගිනි අවියක් බවට ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා අපි පොලිස්පතිතුමාට කියනවා වහාම කියන්න මේ ගිනි අවිය මොන ඇමතිතුමාගේද. මේ අවස්ථාවේදී දක්ුණේ ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. පොලිසියට අවශ්‍ය දිය යුතුයි එවැනි ප්‍රශ්න මේ අමුවේ මරලා දාලා ඊටපස්සේ රකින්න යන එක නෙමෙයි දෙන්න තියෙන උත්තර ටික. ඒ වුණේ මොකද්ද? එකට නිසියක් කරන නීතිය ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය. කොටාබේ රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාලා නීති අතරරම් එතුමාලා හිතවාදී පාතාල කණ්ඩායම එදා ආරක්ෂක එතුමාලාගේ දේශපාලනයේ මේවුවා. එහෙනම් අද අවදි වෙලා තියෙන්නේ පෞගේ ආණ්ඩුව විසින් ආරක්ෂා කර සුරක්ෂිත කරපු කිරිපොවුපු මේ පාතාලේ. අපේ ආණ්ඩුව නිතරම පාතාලේ අපි ආරක්ෂා කරන්න මේ පාතාලේ ඉතා එක්වනි මර්ධනය කරන. මංගල සමරවි නමතුමා මාතර ඇති වෙච්ච සිද්ධියේදී නිකුත් කර නිවේදනයේදී අපි දැක්කා පාතාලේට අනුකම්පා සහගතව මේ ප්‍රවෘත්ති නිවේදනය වෙනවා. එහෙනම් මේක බරපතල තත්ත්වයක්. රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන පොලිසියට නැති අනුකම්පාවක් රජය කොහොමද පාතාලයට දක්වන්නේ කියන එක අපිට අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අත්තරණුගත පුද්ගලයෙක් ඉන්නේ පොලිසිය හෝ යදාල අත්තරණුගත ආයතනයේ බාර. එහෙම බාරේ ඉන්න පුද්ගලයෙක්ව මේ ආකාරයට සාහසිකත ආකාරයට මරන්න මේ නාට්‍ය ස්වරූපය ගෙනියන්න යම් එකට හැකියාවක් තියෙනවා නම් ඒ අපි දැඩි ලෙස හිලා දකිනවා. මංගල සමිරි මහත්මයා මේ සම්බන්ධයෙන් අපදාරණ මතයම දරුවා. මාංචු දාලා හිටව පුද්ගලෙක්ව මරා දමා තිබෙනවා පොලිසියට. ඕනම අපදාරකාරයෙකුට නීති ක්‍රියාත්මක යුතුයි. නීතියට පිටුපාල අධිකරණයේ නොවන ක්‍රියාමාර්ග තුලින් ආරවුල් විසඳන්නට බෑ. අද මිනිස්සු අතර දාන්නේ. අද මිනිස්සු ගස් බදින්නේ. අද මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ. මාධ්‍ය ආයතන වලට ගිනි තියන්නේ. විනිශ්චයකාරවරු එලවන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී දිනනවා. ඒක නැති වෙච්ච දාත් තමයි තේරෙන්නේ. අනේ අපිට නිදහස තිබුණා නම් කියලා. පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට ඉදිරියේදී නව නීති ගෙනෙන බව නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා. කැබිනට් රැස්වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.
නැවත වතාවක් ආසයි ශිෂ්‍යවන්ට ලැප්ටොප් ලබා දීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාව අද දින එක දැම්මා. අනතුරු පස් දෙනෙක්ගෙන් කමිටුවක් පත් කරා. අය පා කියලා වෙලා කියන දේවල් නැවත නැවත කැබිනට් එකට ගේනවා. අවශ්‍යයි කියන කට්ටියකුත් ඉන්නවා. එපැයි කියන කට්ටියකුත් ඉන්නවා. පැපල් වර්ජින 15,000ක් වෙනවා. එක් ගැන මුකුත් අද කතා කරේ නැහැ. කැබිනට් එකේ එදිනෙදා තියෙන ගැටලු සම්බන්ධ සාකච්ඡා වීමක් වෙන්නේම නැද්ද? හුඟා දුරට සංවර්ධනයට අදාළ කරුණු සහ ප්‍රතිපත්තිමය කරුණු තීරණය වෙනවා රේකී අමාත්‍යාංශයට අදාළ වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා හිට්ලර් කියන ප්‍රකාශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම දැන් පිළිගත්තා උදයංග වීරතුංග එතුමාගේ කීකරු ගෝලයක් විදියට වැඩ කරන කෙනෙක් කියලා. ඔහු දැනට ඉන්නේ අබුඩාබිවල බන්ධනාගාරගත වෙලා. උදර්පණ නීතිය අනුව ලංකාවට ගෙන ඒමට යම් යම් බාධා තිබුණා. ඉදහාම නොබෝ දිනකින් ගේනවා මෙහාට. අගමැතිතුමාට පුළුවන් අගමැතිතුමාගේ හිතවතා මහේන්ද්‍රනුත් ඔය විදියට එහෙනම් ගේන්න. වටෙන් ඔය කතන්දරේනේ කියන්නේ. අර්ජුන් මහින්දන් කොහේ ඇද්ද කියලාද ඔබතුමා හිතන්නේ? ලංකාවේ නැහැ කියලා මම දන්නවා. අල්ලිගහ මන්දරේ ඇතුළේ ඉන්නවා කියලා කියනවා. ඔන්න ඉතින් මල්ලිලත් කියන කතාව බලන්න අර්ලිගහ මන්දරේ ඉන්නවනම් අපි අල්ලන් ගනලා දෙනවා. ඊළඟ මැතිවරණයේ ඔබතුමාලා පොදුක් ලකුණකින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නෑ ඒක රහසක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට බය නිසා තමයි මේ මෙච්චර වැඩපිළිවෙලක් ගෙනියන්නේ කියලා තමයි රාවේ යන්නේ. තුමාට නීත්‍යානුකූලව ඡන්දිල්ලන්න පුළුවන් කමක් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයාටත් මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඡන්දිල්ලන්න පුළුවන් කමක් නැහැ. ආරකාගෙන් හරි හුත් එහෙම ජනාධිපති වෙන්න කැමද්ද කියලා එයාත් සමහරට කියයි මටත් දුන්නොත් අකමැති නැහැ කියලා දැන් ඩිලානුත් කිව්වේ. 2018 ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දැරියකට අද මුදල් ප්‍රදානයක් සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. 2018 ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදකමක් දිනා දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව අද ජනාධිපතිවරයා හමුවුණේ ජනාධිපති කාර්යාලයේදී. ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කරගත් පාරමී වසන්ති දැරියට ජනාධිපතිවරයා මෙහිදී ආශිර්වාදය පළ කර ඇගේ ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. මෙම දැරිය සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යන්නේ ආර්ථික අපහසුතා රැසක් මැද්දේ. කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දැරියගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සඳහා මෙන්ම පෞලේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීම සඳහාද සහාය ලබා දෙන බව ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදීත් රට වෙනුවෙන් විය යුතු යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ අකුරණ ගංගාරාම විහාරස්ථානයේ උත්සවයකට එක් වෙමින්. පඬුවස් නුවර අකුරණ ගංගාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා මුල්ගල තැබීමේ පුණ්‍යෝත්සවය ඊයේ පසරුවේ පැවැතුනේ හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන්. උඩලට අමරපුර මහානායකයේ අනුනායක නිර්මාණ මහන්සියේ උත්සවයට සම්බන්ධ වුණා. ඉතින් ශ්‍රී ලංකා විද්‍යාලයේ ආමුද කතාවක් කළා. සෙන් ශුමාසිනම ගඟක් ගලාගෙන යනකොට තිතාවන දැක්කා. බෝනුස් එකක් වැටලා තියෙනවා ගඟට. ආමුදුරු බෝනුස් අරගෙන පැත්තකින් තිබුවම බෝනුස් ඇඟිලි සපා කළා. ඊපස්සේ දෙවෙනි වතාවට අල්ලගන්නවා ආපහු කෑව. තුන්වෙනි වතාවට බෝනුස් කෑවම උරි හාමුදුරුවෝ නම් කිව්වා ආණ්ඩු පක්ෂයේ නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම අද ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හමු වුණා. ඒ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී. ආණ්ඩුවේ සිට විපක්ෂයට එක් වූ අනුර ප්‍රියදර්ශන යාපා, WDJ සෙනවිරත්න, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම අද පසර්වේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හමු වී සාකච්ඡා කළා. ඈ
ගෙවෙන්න බැරි කවුරු තිබුණත් සමාජීය වශයෙන් පක්ෂයට සිටින පක්ෂයක් නැහැයි ආයි පක්ෂයක් නැහැයි අමාරු ඒසා අපිට පක්ෂයක් නැදී සිටින සිදු වුණා යම් අපහසුතාවක් නැති අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් පළ කළා අපි විපක්ෂය හැටියට එකතු වෙලා කටයුතු කරනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කුමන මැතිවරණයක් ආවත් සියලු විපක්ෂ බලවේග උළුල්ම සංධානයක් තුළට ගොනු කර ගැනීම තමයි අපේ ආරම්භය. දැන් විවාදිවස මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා එන ඕනෑම මන්ත්‍රීවරයෙක් බාර ගන්න සූදානම් කියලා. විපක්ෂයට එන තරමට කැමති විපක්ෂ ඉන්න හැමෝම. ඒ රාජ්‍ය සේනාරත්න වගේ මන්ත්‍රීවරු පව යනකොට කැමති. රාජ්‍ය සේනාරත්න මැතිතුමා කවදාවත් එන එකක් නැහැ. ඔබතුමා සම්බන්ධයි අපි දැක්ක රෝහිත අභිමෝර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. නෑ ඔබතුමා මොකද හිතන්නේ ඒක? සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු දෙනාටම මෛත්‍රී කර. ඔබතුමා කිව්වා ඔබතුමාලා ජනතාවක් ජනතාවගේ ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ කියලා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දේශපාලන නියමිකාවේ මතයක් ගොඩ නැගලා ඔබතුමාලා අතරමං වෙලා කියලා. දැන් පේනවනේ අතරමං වෙලා නැහැයි කිය. අපි මහින්ද මහත්තයා පිළිගත්තා, දිනේෂ් මහත්තයා පිළිගත්තා, විමල් මහත්තයා පිළිගත්තා, ඩියු මහත්තයා පිළිගත්තා. එතකොට අතරමං වෙලා නැහැ. ඒ කියන්නේ ජනතාවගේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඔබතුමා බදුල්ලෙන් නිදුක්කේ කියලා කියන්නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දැන් ඔබතුමාලා ජනතාවගේ ප්‍රතික්ෂේප වෙලා කියලා කියනවා මේ ඒකාබද්ධ විපක්ෂය බකුත් විවේචන අපි ගැන තියෙන්න පුළුවන්. ඉතින් අපේ ක්‍රියාකාරීත්වයේ උඩ විවේචන වලට අපිට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න. ඔතුමාලගේ කණ්ඩායමේ මතයක් දෙනවා ඉතින් ජනාධිපති සුදුසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මම දැන් ඉන්නේ විපක්ෂනේ. ඔතුමාලා ඒ කාලේ නම් හිටියේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා. දැන් ඒ මතවාද වෙනස් වෙලා. මම ඒ මතවාදේ කවදාවත් හිටියේ නැහැ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීම සඳහා උමන ආකාරයට කටයුතු කළ යුතුද කියන එක ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාන්ට විපක්ෂ නායකයා හැටියට කටයුතු කරන්න අවශ්‍ය කරන තත්ත්වය පාර්ලිමේන්තුව තුල කඩිනමින් නිර්මාණය කිරීම සඳහා කුමන පියවර ගත යුතුද කියන එකත් සාකච්ඡා කළා. ඒ වගේම මේ පාලනයේ පෙරළල දාලා අපේ පාලනයක් අපේ නායකත්වයෙන් පිහිටුවා ගැනීම පිළිබඳවත් මෙහිදී අපි සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ දේශපාලන කතිකාව පවත්වාගෙන යන්න ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට එන ඕනම මන්ත්‍රීවරයෙක් සාදරයෙන් පිළිගන්න අපි සූදානම්. ඇමරිකාවේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව රටට අවාසිදායක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පිළිගෙන ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසනවා. එහි විධායක සභික මුහන් සමරනායක මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කැබිනට් ප්‍රකාශක කියනවා ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා අර 31 යෝජනාවෙන් ශ්‍රී ලංකාවට එන පීඩන සෑහළු වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ නැද්ද කැබිනට් ප්‍රකාශකයා පිළිගන්නවා අර 31 යෝජනාව ලංකාවට අවාසි සහගත බව. එදාම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂප් නිවේදනයක් නිකුත් කරනවා 31 යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාවේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ කියලා. අවාසි සහගත යෝජනාවකට ඇයි ආණ්ඩුව සම අනුග්‍රාහකත්වයේ දැක්වේ? මේ අතර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා දේශීය ගොවියාට එල්ලවන බලපෑම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු යද්දීන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. මේ ගිවිසුමේ තියෙනවා පළතුරු ආනානය සම්පූර්ණයෙන්ම වසර 6ක් තුල තීරුබදු ගාස්තු වලින් උදාහරණ. සිංගප්පූරු හරහා ලෝකයේ ඕනෑම රටක වවන පළතුරු ලංකාවට ගේන්න පුළුවන්. අතිරික්ත අස්වන තිබෙන කාලයට තායිලන්තේ, ලාඕසයේ, කාම්බෝජිය වගේ රටවල වී තොග සිංගප්පූරු හරහා ආනානය කරලා ලංකාවේ ගබඩා කරන්න කිසිදු බද්දක් නොගෙවා අවස්ථාව නිර්මාණය වෙනවා මේකෙක්. ඒතර අපි දන්නවා මේ වෙනකොට මහා පරිමාණ මෝල් හිමියේ තමන්ගේ ගබඩා පහසුකම් 100%කින් වැඩි කරන්නේ. බද්දෙන් තොරව ආනයනය කරන වී ගබඩා කරන්න තමයි ඒ ගබඩා පහසුකම් දෙගුණයක් කරන්නේ. එතකොට අපි අහනවා ජනාධිපති ලේකම්තුමා කෑලි ගලවලා හරි මේ බරපතල කාරණා හෝ ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කරාද කියලා. එහෙම ලක් කරා නම් මේව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට හරි මේ රටේ අහිංසක ගොවියන්ට හෝ නිලධාරීන්ට අවබෝධයක් තියෙනවද කියන ප්‍රශ්නේ අපිට මතු කරන්න තමන් සිරගත කිරීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ ඊට ඉහළින් පුද්ගලයෙකු සිටින බවට බොදුබල සේනා සංවිධානයේ මාලේකම් පූජ්‍ය කළගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මට ඉතාම විශ්වාසවන්ත ලෙස තොරතුරු ලැබුණා රටේ ප්‍රධානම පෙළේ ඇමතිවරු දෙදෙනෙකුත් ඊටත් උඩින් ඉන්න යම් පුජ්‍යලයෙකුත් එකතු වෙලා අනිවාර්යෙන් 6 මාසයකට ඥානසාරට ජම්පරය අන්දවනවයි කියලා සාකච්ඡා කළා.
ඒත් විශ්වාස කළේ නැහැ. ඒගොල්ලෝ මොකටද මේ තීන්දුව දෙන්නේ? විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජය කරන්ඩ අපි කුමන්ත්‍රණය කළා. නම් කීම සදාචාරාත්මක වෙන්නේ නැහැ. බයකට නම් නෙමෙයි. බන්ධනාගාරයේදී වෙච්ච සිදුවීම මං ඊයේ තෙලිදරව් කළා සලකුණ වැඩසටහනේදී. එයා මට කිව්වා ජම්පරේ අඳින්න කියලා. ඔයගොල්ලන්ට ජම්පර අඳින්න බෑ මට. අවුරුදු 14 මහණ වුණේ. අවුරුදු 30ක් මම දැන් මගේ භික්ෂුත්වය රැකගෙන තියෙනවා. මාව මෙල්ලුම් ගහෙල්ලුව ජම්පර අඳින්නේ නැහැ. ඔයගොල්ලන්ට ගරු කළා. මං එළියට නොබැහැ ඉන්නා. මගේ අඳනේ පටියයි බැඳගෙන මං තුවායක් කරට දාගෙන මං හිටියා. ඔය ඔක්කොම කියන ගෝඨාභය මහත්තයා අපිට සැලකුවලු. එයා අපේ බුදුහාඳුරුවද? මගේ පන්සලේ සරත් පොන්සේක උන්නැහැට පූජාව තිබ්බයි කියලා. ඊටම මත් දැන් ඇලක් කැපුවා. ඔන්න මට සැලකපු විදිය. දැන් චම්පිකනේ ඇමති නාගරික සංවර්ධන. පණිවිඩ දැන් 100ක් විතර ඔය මේ ඇලවහල දෙනවා මහත්තයෝ කියලා. කරන්නේ ඇයි දික්කන්? මේ රාජයෝග තියනවා කියලා කියන්නේ කේන්දරේනේ මහත්තයෝ. මේ දේශපාලන ක්‍රමය ගැන අපේ මහත්තයෝ තියෙන පිළිකුල. මේ මඩගොහරුවේ එරෙන්න අපේ සූදානමක් නැහැ. දැන් අර තෙල් දෙනියේ සිද්ධිය 200 ගානක් ඇතුලේ අපිට දැන් ගිහිල්ලා පෙනී ඉන්න විදියකුත් නැහැ. ඇයි? මෙහෙන් උසාවියෙන් ඇඟ බැඳ. මේ සිද්ධර වක් කියනවල රනිල්. උන්නැහේනේ නීතිය හා සාමය පිළිබඳ ඇමති. තෙල් දෙනියේ ඉඳලා බලගොල්ල දක්වා කිලෝමීටර් 17. විතර කිලෝමීටර් 17 කෙනන් ඇයි පොලිසිය ඒවා පාලනය කරන්නේ නැත්තේ? ඇයි? ඇති වෙන සිද්ධිය තමන්ගේ වාසියට පාවිච්චි කරලා ලිච්ඡ වී ගැන කතා කරන අගමැති. වැලේ වැල් නැතුව හිටියේ. අපූර්වට තෙල් දෙනියේ සිද්ධිය පාවිච්චි කරලා කොට ගියා මිනිහා. කවුරු ආවත් මෙන්න මේ වර්තාවේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කළා සිංහල බෞද්ධයන්ට සාධාරණයක් ඉෂ්ට කරන ඇල්ලේ නායක හාමුදුරුවෝ මේ දවස්වල හදනවා යෝජනාවලිය. ඒක දලදා හාමුදුරුවෝ ළඟ තියලා ඒකට අත ගහලා සපත කරන කෙනෙක් මේ රටේ නායකයෙ වෙයි. අන්න එතෙන්දී අපි මිනිස්සුන්ට යථාර්ථය අවබෝධ කරවල දෙනවා. තමන්ගේ නුවණින් විමසලා සුදුසු කෙනාට ඡන්දෙ දෙන්න. කඩේ නයි යන්නේ නැහැ පුතේ බුදුන්ට මිසක මින් පස්සේ. තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මිය පවසනවා. ඇය මෙම අදහස් පළ කළේ අද පසොරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහ ඔය හමුදා බුද්ධ්‍යාංශයට 2015 වෙනකම් ප්‍රගීත් කොටියකුත් නැහැ. ප්‍රගීත් හමුදා බුද්ධ්‍යාංශ නිලධාරීන් පැහැරගෙන ගිහිලා තියෙනවා. මේක සඳහා මේ අනදීලා තියෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් කියන එක ආවට පස්සේ තම මේ අය ප්‍රගීත් කොටියක් කරන්නේ. සැලකයුතුම කරුණ වෙන්නේ මේ මාධ්‍ය කැම්පේන් එක මෙහෙවන කෙනා. උලපනේ සුමංගල හාමුදුරුවෝ ප්‍රගීත් රාජපක්ෂ බිලි වෙන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්. මොකද එක්සත් ජාතික පක්ෂය හරහා තමා 2010 ජනාධිපතිවරණ ව්‍යාපාරයට සරත් පොන්සේකා මහත්තයා වෙනුවෙන් ප්‍රගීත් ඉදිරිපත් වෙන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දන්නේ ප්‍රගීත් කවුද කියන එක. ඒක පුදුම කනගාටුවට කරුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නලිගොඩ මහත්මිය මට සහ දරුවන්ව මරනවා කියලා මේ උලපනේ සුමංගල හාමුදුරුවන්ගේ සහ සේදවත්ත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ මතවාද අරන් යනවා. මට සහ මගේ දරුවන්ට කිසියම් හෝ අනතුරක් වෙන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සලසා දෙන්න කියලා. පළාත් සභා මැතිවරණයේ මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සමාජිකයින් සමග පැවති සාකච්ඡාවට දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ ඔවුන්ගේ නියෝජිතයින් එක් වුණා. පළාත් සභා මැතිවරණය දෙසැම්බර් රැග වෙනකොට පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිසුමා දේශපාලන පක්ෂ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කරා. ඒකෙදිත් සියලුම දේශපාලන පක්ෂ වගේ ප්‍රකාශ කරේ දෙසැම්බර් වෙනකොට කොහොම හරි පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි කියන එක. එක දේශපාලන පක්ෂයක පොඩි මතයක් තිබුණා. අනිකුත් සියලු දේශපාලන පක්ෂ එකඟ වුණා අදාළ බලධාරීන් වෙත මේ අනවශ්‍ය ප්‍රමාදය සම්බන්ධයෙන් ලියලා යවන්න. විශේෂයෙන්ම පවතින මැතිවරණ ක්‍රමයට අනුව කටයුතු සිද්ධ කරනවද එහෙම නැත්නම් පැරණි ක්‍රමයට තියෙනවද කියන එකත් විවාද කරා. කෙසේ වෙතත් ඒක පිළිබඳ අවසාන තීන්දුවක් ගන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවට. දෙන්නේ අපි ශ්‍රී ලංකන් දහස් පක්ෂයේ විදිහට ගන්තරා ඉක්මනින් ඡන්දේ තම පවත්වන්න කියන කාරණේ ඉල්ලීමක් කළා. එක පක්ෂයක නියෝජිතයෙක්ගේ පොඩි අදහසක් ඇරෙන්න අනිත් සියලු දෙනාම මේ ඡන්දය වහාම පැවැත්විය යුතුයි කියන මතයේ හිටියේ. එදා ඒකාධිපති ආණ්ඩුවක් වර්ෂයක් පාසා ඡන්ද පැවැත්තුණා. අද යහපාලනයක්
කොමිසමක් ඇත ඡන්දයක් නැත. ඇයි මේ? නෑ කොමිසමේ වැරද්දක් අපිට කියන්න බෑ. මැතිවරණ සිටියම එකපාරක් එකලුවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. මේක හන්දා මේ එක්සත් ජාතික පක්ෂයට හැමදාම ඔය කළු පැල්ලම තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් ඒකට ඇතුළු වෙච්ච එකයි අපිට දුක. මේ වෙනකොට ජාතික නිදහස් පෙරමුණ හමු වීමට යනවා 16 කණ්ඩායම්. ඔබතුමා හමු වෙන්න කවද එනවා කියලා? ඒ බලමු මේක. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අය කිරීමට අමතරව උපදෙස් ලබා දීමටත් ගාස්තු අයකරන ආයතනයක් බවට පත් කර ඇතැයි ඒකාපද විපක්ෂයේ ආර්ථික පරිශ්‍රණ ඒකකය පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔවුන් පැවසුවේ මීට අදාළ ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් මස පළමුවෙනිදා නිකුත් කර ඇති බවයි. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ලලිත් අයිවන් දිසානායක මහතා විසින් නිකුත් කර ඇති අංක 2064 ඇලිරක් 64 දරන මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් නියම කර ඇත්තේ යම් බදු ගෙවන්නෙකු විසින් පෞද්ගලික රීති නියමයන් සඳහා ඉල්ලුම් කර ඇති අවස්ථාවේදී ගාස්තු ලෙස රුපියල් 25,000ක මුදලක් අය කිරීමටයි. එතකොට දේශීය ආදායම් කොමසාරිස්කින් අහනවා මෙන්න මෙහෙම කියනවා ඒකබද්ද විපක්ෂයේ ආර්ථික පරිශ්‍රණ ඒකකය කුලියෙන් 10%ක් අඩු කරනවා කියලා. කොහොමද අඩු කරන්නේ කියලා කොමසාරිස්කින් ඇහුවොත් කොමසාරිස් කියනවා 25,000ක් දෙන්න. දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු වලට අතිරේකව උපදෙස් දෙනවටත් ගාස්තුවක් අය කරන දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයේ අනුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් හිතුවක්කාර ලෙස ගානාවේ පනත ගෙනහල්ලා මංගල සමරවීර මුදල් ඇමතිවරයා ලවා සම්මත කර ගැනීමයි කළේ. ඒ නිසා මේ පනත බදු උපදේශකයන්ට පවා අර්ථ නිරූපණය කරගන්න බෑ. මේ වන විට බදු සංශෝධනය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා දෙන පොරොන්දු වළංගු නෑ. ඇත්තරම මේක ලංකාවේ නෙමෙයි ලෝකේ සිංගප්පූර වගේ රටවල මේක තියෙනවා. ඒගොල්ලෝ අය කරනවා. මොකද මේක සාමාන්‍යයෙන් කළ යුතු රස්සාවට එහා ගිහිල්ලා කරන්න ඕන දෙයක්. ඒකට නියමිත දින වකවානු නියම කරලා තියෙනවා. මෙදාර මෙදාර කලින් වලට උත්තර දෙන්න ඕනේ කියන්නේ. ඒක මේ කවුරුත් ජවන්න ඕන එකක් නෙමෙයි. අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට විතරයි ඒක ඉල්ලන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය කෙනෙක්ට ඕන වෙන්නේ නැහැ. මෙතර බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මීට පෙර සිදු කළ රුපියල් 2500 ප්‍රකාශය පිළිබඳවද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා. මම මේ අකමැතිම කරුණු පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අත් නොහැර ගෙනියන ප්‍රකාශනය. නොමරි කාලා බීලා 2500 ඉන්න පුළුවන් කියලා කිව්ව මිසක් ඉදුන් හිටුන් ගමන් බිමන් වලට මේ වියදම් දරනවා කියන එක මම කිව්වේ නෑ. මේ තියෙන්නේ 2015-16 අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රගති හා සංවර්ධනය පිළිබඳ වැඩසටහනේ වාර්තාවේ. දැන් මේක වැඩි වෙලා තියෙනවා රුපියල් 5000ට. ඒ කියන්නේ පුද්ගලයෙකුට නොමරි ජීවත් වෙන්න කන්න බොන්න විතරක් 5000ක් අවශ්‍යයි කියලා නිල වශයෙන් වර්තමාන රජය පිළි අරන් තියෙනවා. ඒකෙනුත් හොඳක් වෙලා තියෙනවා. උදාවන පොසොන් පුන් පොහොය දිනේ වෙනුවෙන් හිරු ශ්‍රද්ධා බිවන්දනා මහා සම්මා වායාමය ඓතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර පොදුබිමේදී හෙට පැවැත්වෙනවා. සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුලදරුවන් පැවිදි කිරීම සහ කිරිවෙහෙර සෑරදුන් උදෙසා මහා පිංකම් මාලාවක් එහිදී සිදු කිරීමට නියමිතයි. සිරිලකට බුදුදහම උරුම වූ පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිරු ශ්‍රද්ධා බිවන්දනා අසදෘශ්‍ය මහා පුණ්‍ය කර්මය මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑරදුන් අභියසදී. බුද්ධා බිවන්දනාව උදෙසා දැහැම සිත් පෙරදැරිව හිරු ශ්‍රද්ධා බිවන්දනා වැඩසටහන හෙට උදෑසන 6ට ආරම්භ වන අතර එය සජීවී ලෙස හිරු ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි. සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් පැවිදි කිරීමේ මාහිංගි පින්කම හිරු ශාසනාවතරණය මෙවර පස්වන වරට කිරිවිහිර පුදුබිමේදී පැවැත්වෙනවා. ආසියානු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක හිරු ශාසනාවතරණය මහා පින්කමේදී මෙවර සංඝ සසුනට පූජා කිරීම කුල දරුවන් සංඛ්‍යාව 15ක්. කිරිවෙහෙර පොදුබිමේදී භික්ෂුන් වහන්සේ 200 නමක් විශ්යෙහි මහා සාංගික දානමය පුණ්‍ය කර්මයක්ද හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. සද්ධර්මය අභිෂේක ගන්වනුවස් මොනරාගල දිසාවේ සියලුම පිරිවෙන් සඳහා ත්‍රිපිටක ධර්මගන්ත්‍ර පූජා කිරීමේ මහා විධාන පුණ්‍ය කර්මයක්ද කිරිවෙහෙර පොදුබිමේදී හෙට පැවැත්වෙනවා. ඉතා උදාර කටයුතු රාශියක් මේ විහාරස්ථානය තුළ හිරු සද්භාවි වන්දනා වැඩසටහන යටතේ සිදු කරන ලබනවා. රටවාසී සියලු බෞද්ධ ජනතාවට සුදුවතින් සැරසී මේ සද්ධර්ම වැඩසටහනට සහභාගී වෙලා මෙලව පරලොව දෙලොවට වැඩදායි දේවල් සිදු කර ගන්නා ලෙස ඉතා බොහෝ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඓතිහාසික පූජනීය කිරිවෙහෙර වහන්සේ වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා
පංච මහා තෝරිනාදීන් ශබ්ද පූජා පාත්වා සුවඳ දුමින් නැහැවීමේ මහා බිදාන පුණ්‍ය කර්මයක්ද හෙට සිදු කිරීමට නියමිතයි. මේ සියලු පුණ්‍ය කර්මයන් සියසින් දැක සාදුනාද පවත්වන්නට ඔබට අවස්ථාව තියෙනවා. හෙට දවසේදී ඓතිහාසික කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණියොතින් එනිසා සුදු අතින් සැරසී එන්න ඓතිහාසික කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට. දින දහසයක් පුරා ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් කළ බව තැපැල් වෘත්තීය සමිතිය ඒකාබද්ධ පිරමුණ පවසනවා. අද පැවති සාකච්ඡාවකදී එම පිරමුණේ සමකැඳුම් කරූ චින්තක බණ්ඩාර මහතා මේ බව සඳහන් කළා. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාළව නිකුත් කරනු 6/2006 චක්‍රලේඛයේ හේතුවෙන් අහිමි වූ සේවය ස්ථීර කිරීම සහ උසස් වීම ඇතුළු ඉල්ලීම්වලට විසඳුම්illa තැපැල් සේවකින් වර්ජනය නිර්තවන්නේ පසුගිය 11 වනදා සිටයි. රජයේ නොමිලේ ලබා දෙන වකුගඩු රෝගීන්ගේ ආධාර හා වැඩිහිටි දීමනා තැපැල් වර්ජනය හේතුවෙන් නිසි පරිදි ලබා දීම මේ වන විට එනහිට ඇති අතර ඒ හේතුවෙන් එම දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා අංශය මගින් නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට ලක් වූ අතර ප්‍රදේශ කිහිපයක ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවට දිගු පෝලිම් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සුබසාධක සංගමේ සමාජිකයින් අපහසුතාවටපත් පිරිසට තේපැන් සංග්‍රහයක් ලබා දුන්නේ මෙලෙසයි. මේ අතර වර්ජන හේතුවෙන් දිවයින පුරා ලක්ෂ ගණනාවක ලිපි සහ පාර්සල් ගොඩ කැසී ඇති අතර කඩුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තැපැල් භාණ්ඩ අසුර ඇති පරිශ්‍රයේ මේ ආකාරයෙන් ලිපි පාර්සල් ගොඩ ගසා තිබෙනු දක්නට ලැබුණා. මේ අතර තැපැල් වෘත්තීය සමිතිය සහ තැපැල් ප්‍රතිවරයා අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා. කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව තැපැල්පතිවරයා මෙන්ම වෘත්තීය සමිතිය නියෝජනය කරන පිරිසද මාධ්‍ය වෙත අදහස් පළ කිරීමෙන් වැළකී සිටියා. කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට සිදුකළ තැපැල් විරෝධතාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාද අද සහාය පළ කළා. මේ අතර දින 16ක් පුරා ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය ලැබෙන 7 වනදා දක්වා තාවකාලිකව අවසන් කළ බව තැපැල් වෘත්තීය සමිතිය ඒකාබද්ධ පෙරමුණේ සමකැඳුම් කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා. අපේ ප්‍රධාන ඉල්ලීම වුණේ තැපැල් දෙපාර්තමේන්තුවට බලපාන බඳවා ගැනීම පරිපාටි සකස් කිරීම. මේ සම්බන්ධයෙන් අද දහවල් වැටුප්පා සේවක සංඛ්‍යාන කමිෂන් සභාවේ ගරු සභාපතිතුමත් සමග පැවැත් වූ සාකච්ඡාවේදී යම් යම් එකඟතාවන් තුළ යම් යම් ගැටලු සඳහා අපිට නිශ්චිත විසඳුම් ලැබුණා. ඒ වුණත් සමහරක් කාරණා සම්බන්ධයෙන් මේ දක්වා අපිට නිශ්චිත විසඳුම් ලැබිලා නැහැ. ඒ නිසා අපි අඛණ්ඩ වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 සිට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විදිහට එළඹෙන 7 වෙනිදා දක්වා තාවකාලික වත්හිටවනු. දැන් රටවටාහිරු. රටවටාහිරු. රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයිකේ මහනාම සහ රාජ්‍ය දේව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක ලබන මාස 10 වනදා දක්වා එල රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් ඉදිරිපත් කර තිබූ අපැයීම ප්‍රතික්ෂේප කරමින් යාපනයේ සුලිපුරම් ප්‍රදේශයේදී වයස අවුරුදු 6ක දරුවෙකුගේ මලසිරුරක් ළිඳක තිබී හමු වී තිබෙනවා. අද පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇති ගෙල සිර කර දරුවා ඝාතනය කර ඇති බවයි. තමිල්නාඩු රාමේශ්වරම්පුරම් තංගචිමරම් ප්‍රදේශයේ වරලා තිබූ එල්ටීටී සංවිධානයට අයත් බවට සැක කරන පුපුරණද්‍රව්‍ය උණ්ඩ ඇතුළු යුදුපකරණ තොගයක් හමු වී තිබෙනවා. විදේශ වාර්තා පැවසුවේ මේවා වසර 25කට පෙර වල්ලන්නට ඇතැයි සැක කරන බවයි. ඩොමිනිකා දජේ යටතේ කොළඹ වරායට බෙන්නූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබූ වෙළඳ නෞකාවක සිටි පුද්ගලයන් 11 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව දාළුයම සමත් වුණා. කොළඹ වරායට නාවික සැතපුම් 11.6ක් ඔබෙන්නූ මුහුදු ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව තිබුණේ මුතා පයිනිය නම් වෙළඳ නෞකාවයි. වට වට හිරු.
හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලතම රාත්‍රියේ 9:55ට. අයිබෝවන්.